මැලිබන් මිල්කෝ ෆුල් ක්‍රීම් සුපිරි මිල රුපියල් 947යි. 67 තිබිච්ච දූෂණය පිළිබඳ දර්ශකය ඔබ රට බාර ගන්නකොට 85 දක්වා ඇවිල්ලා තිබුණා. ඔබ රාජපාලනය අවසන් කරනකොට ඒක 93 බවට ගිහිල්ලා තිබුණා. අප රටක් හැටියට දූෂණය අවම කරගන්න ගති යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා ඔබතුමාගෙන් අහනවා. දැන් බලන්න අපේ ආණ්ඩුව ගත්තාම මමයි රනිල් වික්‍රමසිංහ අගමැති විදියටයි අප චන්ද්‍රිකා මැතිණිය අපිට විශාල සහයෝගයක් දුන්නා. එතකොට ඒ කාලවලදී අපි සෑහෙන පිරිසකට වංචා දූෂණ කරපු අයට නඩු දැම්මා. හැබැයි මේක මං අධිකරණයට එහෙම ගෞරව කරනා නෙවෙයි මට සමා වෙන්න ඕනේ අධිකරණය 46 දෙනෙක් 2020 21 නිදොස් කොට නිදහස් වුණා. අධිකරණයට ඒ කරුණ ඉදිරිපත් කරන්නේ කවුද ගිහිල්ලා? දැන් අර බියගම ගයක් තියෙන්නේ අදත් අයිතිකාරයෙක් නැහනේ. නෑ අවබෝධයි. ලංකාවේ තියෙන සමාගම් වලින් 50% ප්‍රධාන විධායක නිලධාරියෝ ඉන්නේ ගණකාධිකාරිවරු. හැබැයි වරලත් ගණකාධිකාරී ආයතනයට තියෙන පසුතැවිල්ල තමයි ගණකාධිකාරිවරයෙක්ව මේ රටේ ජනාධිපති කරන්න බැරි වෙච්ච එක. මෙතන ඉන්නවා නම් මේ රටේ ජනාධිපති වෙන්න ඕනයි කියලා හිතන එක්කෙනෙක්. එයාට දෙන ඇඩ්වයිස් එක මොකද්ද? ජනාධිපති උනේ නෑ. ඒත් UNPA සභාපති වුණා මිස්ටර් පණ්ඩිතරත්න. එතුමා ඇත්ත වශයෙන්ම ජනාධිපතිගේ දකුණු අත වාගේ ක්‍රියා කළා. මහවැලිය සාර්ථක කරේ එතුමා නිසා. ඉතින් එක්සත් ජාතික පක්ෂයට බැඳුණොත් මෙයාට උඩට යන්න පුළුවන්. CEO කෙනෙක්ගේ අපේ මේවා ඊට වඩා වෙනස්. ස්ටීව් ජොබ්ස් ට ඇමරිකාවේ ප්‍රෙසිඩන්ට් වෙන්න බෑනේ. බෑනේ. ඔව්. ඒක කරපු එකම පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප්. හා ඩොනල්ඩ් ට්‍රම්ප්. දැන් ඔබතුමා කිව්වට මේ ඉන්න කවුරුවත් ආවේ නෑනේ මේ චාට් එක ඉදිරිපත් නෑ. එපා කියනවාද? ඔව් ඉතින් මේක හැම වෙලෙම පාලනය කරන්නේ නීතිඥයෝ. නීතිඥයෝ. ඒක තමයි. ඔය කොල්ල වැරදි මුෘතියේ ඉන්නේ. වැරදි මුෘතියේ. හැම කෙනාටම දොරටු විවෘත වෙන්න ඕනේ නායකත්වයට එන්න. තරා කණ්ඩායමක් මේ රටේ නායකත්වයේ දැහැගෙන හිටියා දැන් අවුරුදු 76ක්. හොඳටම ඇති. අලුත් කට්ටියක් එන්න ඕනේ. උගත් වෙන්න ඕනේ. පාලනය පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. මැනේජ්මන්ට් අවංකකම තියෙන්න ඕනේ. ඊට පස්සේ ඕන කෙනෙක්ට පුළුවන්. උගතුනුත් ඉන්නවා හරියට හොරකම් කරන අය. අමාත්‍යංශවල ඔබතුමාලා දෙන්නම දන්නවා ඇමතිට හොරකම් කරන්න බෑ අමාත්‍යංශ ලේකණුයි චීෆ් එකවුන්ටනුයි දන්නේ නැතුව. ඊට පස්සේ තමයි ඒ දෙන්නත් පටන් ගන්නවා අපේ මහේකා එහෙමනම් අපි පොඩ්ඩක් ගහමු කියලා. ඒක ඒකත් ලේකම්වරුනේ මේ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක කරන්නේ. ඔබතුමාගේ කාලේ එනම් 2018 වර්ෂයේදී රටේ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වුණා. ඒවකට හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති කරලා ඒක ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී කියලා කිව්වා. ඒ ගැන ආපහු හැරිලා බැලුවොත් ඔබතුමාට මොකද්ද හිතෙන්නේ? නෑ මට ඔකට උත්තර දෙන්න පුළුවන්. මේ රනිල් වික්‍රමසිංහතුමා මේ දැන් මෙච්චර හොඳට අපි කතා බහ කර කර ඉඳලා මාත් එක තරහ වීදි දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒක නිසා මේ ඕන කෙනෙකුට පුජ්ජලිකව මාව හම්බුනොත් මං කියන්නේ. හරි ඔකේ. ඒක මගේ තනි තීන්දුවක් නෙවෙයි. හරි ඔකේ. හැබැයි ඒකේ වගකීම මම ගන්න ඕනේ. රාජ්‍ය නායකයෙක් වුණාම බොහෝ අය හිතනවට වඩා එයාට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ගත්තොත් අපේ ඉතිහාසයේ ලංකාවේ මල්ලි අයියා රජ කරනවා නම් අයියාව මරලා පාලනය ගන්නවා. විෂවරු ඉඳලා තියෙනවා රජුරව මරලා බිසව රජකම ගන්නවා. ඉතින් ඒ ඒ විදිහේ සමස්තයක් අපිට තියෙනවා. ඉතින් ඒතරොට ඔබතුමා එක ආගමිත කෙනෙක් මරලා තව ආගමිත කෙනෙක් ගෙනවා.